අයිබෝ වේවා හැමෝටම. කලින් කුරුල්ලෙත් අටු ගන්න හැටි කියලා දුන්නා, කියන්නේ හදා ගන්න විදිහ. අද කුරුල්ල හදන්න කියලා දෙන්නම්. වීඩියෝ එකේ සවුන්ඩ් චුට්ටක් අවුල්, වැඩි හිතන්න එපා. ඒක මේක මේ දැන් මේ විදිහට හදලා තියෙන්නේ. මේ මෙතන මේ විදිහට පොඩි රවුමක් ගත්තා. ඊට පස්සේ මේ ලොකු රවුමක් කරන් තියෙනවා. දැන් මේ විදිහට ලී ටික බැඳලා මේ කුරුල්ලගේ ඇඟ ගන්න තමා මෙහෙම ඇදුවේ. යකඩ වලින් හදනවා. ඉතින් මේක යකඩ වලින් නවන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලී තුන තින් මේ තුන හයයි. මේ වට සාපේක්ෂව මෙන්න මේ ලී තුන හයයි. ඊට පස්සේ මේ රවුම ඇතුලෙන් දාලා මෙහෙම තියලා මෙහෙම ටිකට මෙතෙන්ද බැඳලා. හරිද? ඊයසේ මෙන්න මේ ටික 1 2 3 4 5 මෙන්න මේ පහ මේ තුනියට වැහැලා තියෙන්නේ මේ. ඒක මේක මේ තුනියට ගොඩක් වැහැලා තියෙන්නේ ටික. මේක කනකමුට තියෙනවා. ඒක හයියයි. එතකොට ඒක අර නැවෙන්නේ නෑනේ. එතකොට මේ පටි මේ ලීයට වඩා මේ ලී චුට්ටක් දිගයි. අඟල් හතරක් විතර මේ ලීය දිගයි. එහෙම තමයි ගත්තේ. අරන් දැන් මේ මෙතනින් මේ කෑල්ල කපලා දානවා. හරිද? මේ කෑල්ල කපලා අයින් කරනවා. දැන් මෙතන මේ පොඩි මේ මෙතන පොඩි ඉඩක් තියලා ගැට ගැව්වා. ඊට පස්සේ මෙතන ඉඩ වැඩි කරා. ආයේ මෙතන ඉඩ ටිකක් අඩු කරලා වගේ තියෙනවා. ඒතකොට මේ අර කුරුල්ලෙක්ගේ හැඩේ එන විදිහට මේ පැත්තේ මේ පටිය තුනීනේ. ඒතකොට මේක හොඳට නැවෙනවා. ඒතකොට මේකට වඩා මේක දිග වැඩි වුණා. මේක පිම්බිලා වගේ එනවා. ඒ විදිහට තමයි aran තියෙන්නේ. මේක මේම උණලී පටියගේ මේම රවුම ගැට ගහලා මේ ඊතුන ගැට ගහලා මේම පොඩ්ඩක් තද කරලා තියෙන්නේ. මේක මෙතන පුඩ නිකන් පැතලි හැඩයකට වගේ චුට්ටක් ඉස්සිලා එන්න aran. ගැටෙන් බඩ වගේ. දැන් මේ මෙහෙම තිබ්බහම අර කුරුල්ලෙක් එයා හිටගෙන ඉන්න වගේ තියන්න පුළුවන්නේ. ඊට පස්සේ අර කලින් ෆොටෝ දාපු විදිහට මෙන්න මේ විදිහට හදාගත්ත මේ තටු මේ විදිහට මේ වගේ දෙකක් හැදුවා. මේ තටු දෙක. මේ තටු දෙක හදලා තියෙනවා. එතකොට මේක මෙහෙම අනිත් දෙක මේ පැත්තට. දැක මේ දෙය තටු දෙකිනවා. එතකොට ඊට පස්සේ ඔතෙන් ඔළුව හයි කර ගන්න ඕන. ඔළුව හයි කරලා පිටිපස්සේ මෙතෙන් පෙන්න කෑල්ල මෙහෙම දා ගන්න ඕන. එතකොට මේ තටු දෙක මෙහෙම හයි කරන්න මම මෙන්න මේ වගේ ලීයකින් කොටුවක් හදාගත්තා. ඇයිටියා හයිලි කැලකින් කොටු කැලක් හදාගත්තා. මේ මේකේ ගන්නට මේ ගන්නට අරන්. ඊට මේකට තව තටුව හයි වෙන්න මෙතෙන්. ඊට මේක මෙහෙම හදන්න ඕන. ඊට පස්සේ මේක මෙතෙන් මෙහෙම ගැට ගහ ගන්නවා. මේ වෙන්න මේ විදිහට. එතකොට මේක මෙහෙම තියලා ගැට ගහගත්තාම මේ ඇඟේ මැද හරියට වගේනේ වෙන. එතකොට මෙතනින් තටුව මෙහෙම එනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ කොටසට මෙහෙම සවුකොළ ටිකක් මෙහෙම අලවන්න ඕන. දැන් සවුකොළේ ඇලෙව්වා මෙහෙම හෙල්ලුණාට ගැටලුවක් නැහැනේ. අර රැලි කපල වගේ ඇලෙව්වහම එතකොට ඒක අර තටුව ඇඟ ඇතුලෙන් ඇවිල්ලා වගේ එනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි කුරුල්ලා. සංගරියේ පෙන්න පුටික එකතු කරා. එතකොට දැන් මේ තටුව සෙට් කරලා තියෙනවා මෙතෙන්ද. එතකොට මෙන්න මේ කම්බිය මේ මෙතන දාලා මේ බෑම් බටයස්යෙන් අරන් මේ පැත්තෙන් නවලා තියෙන්නේ. එතකොට එතන තියෙන්නේ මෙන්න මේ වගේ.
හරිද? එහෙම නවලා මෙන්න මේ කොටුවට ගැට ගහලා තියෙනවා මේ පැත්තත් ඒ විදිහට. එතකොට එහෙම තමා කරලා තියෙන්නේ. දැන් සාමාන්‍ය මේ කුල්ලෙක් ගිපෙනව ටිකක් ඇවිල්ලා තියෙනවා. හරියටම කුල්ලෙක් ගිපෙනෙන්නේ නැහැ ඉතින්. ඉතින් හොඳට මට අදා ගන්න බැරුණා මේ මෙහෙම. එතකොට මෙතන මේ ඉස්සර ඔළුව තියෙන තැනට තමයි රවුම හදලා තියෙන්නේ. ඒකට ඔළුවක් සෙට් කරන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් මේ ඔළුවක් වගේ එකක් මම හදාගත්තා. තෝර ඉතින් කුරුල්ලෙක් වගේ කියලා පේනවා. දැන් මේ හෝටෙත් සෙට් කරලා එහෙම හදාගත්තා. එතකොට මෙන්න මෙතන මේ පෑම් බටයක් දාලා තියෙනවා. මේ පෑම් බටේ දාලා තියෙනවා. ඒක අස්සෙන් මේ කම්බියක් කරන් නවලා මේ ඔලු කෑල්ලට හයි කරලා තියෙනවා. එතකොට මේක මෙහෙම දෙපැත්තට හෙල්ලෙනවා. දැන් මේක හයි කරාට පස්සේ දැන් මෙහෙම හයි කරොත් මේක මෙහෙම හෙල්ලෙනවා. ඒවල අර තටු හොල්ලන එකෙන්ම කම්බියක් දාලා මේකත් හොල්ල ගන්න පුළුවන්. ඒකට මේක මේ විදිහට මෙතන ඔළුවට සෙට් කර ගන්න ඕන. කියන්නේ මෙන්න මේ දාලා තියෙන කූරු දෙක මම දාලා තියෙන්නේ මෙහෙම මේ විදිහ දෙකකට එකක් මේ බස්සලා සෙට් කර ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මේ එකස් දැන් මෙහෙම තියන්න පුළුවන් කියලා. මෙහෙම ටික හැඩ කරලා වගේ, ඒ කියන්නේ ඔළුව ටිකක් අර උඩට ඉස්සලා හිටින්න වගේ මෙහෙම සෙට් කර ගන්න ඕන. දැන් නම් මේ අතින්නේ හොල්ලන්නේ. හරි. මෙහෙම වුණාම මේ සාමාන්‍යයෙන් කුරුල්ලෙක්ගේ වෙනම තියෙනවා ටිකක්. එතකොට මේ දඩු දෙක මේ යනවා මේ. මේ නිකන් හෙට මෙහෙට හෙල්ලෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක බලන්න. එතකොට මෙතනින් මෙහෙම පාත් කරොත් අර තටු ඉස්සෙනවා. මේ තටුව මේ අනිත් එක. එතකොට මේ දෙක මේක පාර මෙහෙම පාත් වුණොත් අටු ගහන කුරුල්ලෙක් ඉදිරියට එනවා. අපිට ඉතින් මේ විදිහට හදලි වෙලා ඔය පටාචාර කතාවට වගේ ඒවට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ උකුස් එක විදිහට දැන් හංසෙක් විදිහට හදනවා නම් අටු දෙකත් මේ ටිකක් අර මෙහෙම උසට හදලා මෙහෙම හෙල්ලෙන්න හදලා එංග හංසෙක් වගේ හදා ගන්න ඕන. මේ විදිහට තමයි කරගන්න තියෙන්නේ. මම මේකේ ෆොටෝ ටිකක් ගහලා දාන්නම්. වෙනදා වගේ මේක ෆෝන් එක එකතන තියලා වීඩියෝ එක කරගන්න බෑ. මේක වැඩේ දින මේක ටිකක් අර ලොකු වින්න මේ එළියට ගත්තා. ඒකයි පොඩ්ඩක් වීඩියෝ කරන්නේ පොඩ්ඩක් කවුල්. හරි, ෆොටෝ ටිකක් මම මේකේ මේ අන්තිමට දාලා තියන්නම්. බලන්න මම එතන ඔයාලට අදහසක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර මෝටරේ සෙට් කරලා අර කම්බි ටික දාලා මෙතන මේ ඇතුලේ සෙට් කරගන්නයි තියෙන්නේ. එතකොට මේක තටු මෙහෙම හෙල්ලෙන විදිහට හදා ගන්න පුළුවන්. කුරුල්ලා මේ එල්ලලා තියලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ ඔළුව මේ පැත්ත ඉස්සරහින් බලපුවම මේ ඇතරලා තියලා තියෙන්නේ මේ අකුල් නැහැ තාම. මේ මෙතන තාම මේ තටුව මේ බටේ දාලා කම්බිය දාලා තියෙන විදිය මේ පැත්තෙන් පේන විදිය උඩ පැත්තෙන් වගේ. එතකොට මේ විදිහට මේ කම්බි නවල සෙට් කරලා තියෙන්නේ. හරි, මේ ඔළුව කෑල්ල මේ ඔළුවේ ඇතුල් පැත්තෙන් වගේ මේ පෑම් බටේද කෑල්ල දාලා කම්බිය නවලා මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ උණලී කෑල් දෙකෙන් තමයි හයි වෙන්නේ.